안녕하세요, 여러분. කොහොමද මගේ යාළුවනේ? ශ්‍රී හංගුක් මල් YouTube channel එකට මගේ යාළුව හැමෝම සාදරයෙන් අදත් පිළිගන්නවා. අද අලුත් ව්‍යාකරණ පාඩමක් මම ගෙනත් ඇවිත් ඉන්නවා. පාඩමට ගිහිල්ලා බලමු අද පාඩම කොහොමද. අලුත් පාඩමක්, ව්‍යාකරණ පාඩමක්. මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා යම් කිසි දෙයකට අපි කොරියානු භාෂාවෙන් කැමතියි කියලා කොහොමද කියන්නේ කියලා. ඒක කෙනෙක් බැලුවේ නැත්නම් මම පහලින් link එක දාලා තියෙනවා. ඇත්තටම අපි යම් කිසි දෙයකට කැමතියි කියලා කියන්නේ චෝවා හේයෝ කියලා. චෝවා හේයෝ කැමති. චෝවා හම්නිදා කියලා කියන්න පුළුවන්. චෝවා කියලා කෙටියෙන් කියන්නත් පුළුවන්. ඉතින් ඒ සියලු විස්තර අඩංගු වීඩියෝ එකක් මම කලින් කරා. ඒකේ link එක මම පහලින් දාලා තියෙනවා. කෙනෙකුට ඒක බලලා යම් කිසි දෙයකට කැමතියි කියලා කොරියානු භාෂාවෙන් කියන්න පුළුවන් නම් පුළුවන් අයට නැවත ඒ වීඩියෝ එක බලන්න අවශ්‍ය නැහැ. ඉතින් බලපු නැති කෙනෙක්, බැරි කෙනෙක් ඒ වීඩියෝ එක බලලා ඇවිල්ලා අද මේ වීඩියෝ එක බලනවා නම් වඩාත් හොඳයි. ඉතින් අද පාඩම තමයි යාළුවනේ. අද පාඩම තුළින් මම පැහැදිලි කරන්නේ යංගිසි කෙනෙකුට, යංගිසි භාණ්ඩයකට, යංගිසි ක්‍රියාවකට අපි කැමති නැහැ. ඒකට, ඒ දෙයට අපි කැමති නැහැ කියලා කොහොමද කොරියානු භාෂාවෙන් කියන්නේ කියලා එක තමයි අද පැහැදිලි කරන්නේ. අද වචනය තමයි යාළුවනේ, ව්‍යාකරණය තමයි ල් රල් සිරෝ හේයෝ. ල් රල් සිරෝ හේයෝ. ඇත්තටම ල් රල් කියන එක මොහොතකට අමතක කරලා ශිරෝහේයෝ කියන වචනේ තමයි මෙතනදී අපිට වඩාත් වැදගත් වෙන්නේ. ශිරෝහේයෝ, ශිරෝහේයෝ කියලා කියන්නේ කැමති නැහැ. I hate, I don't like, මම කැමති නැහැ කියලා කියනවා. ඒ වගේම ඊට I hate, මම කොහොමත්ම කැමති නැහැ. ශිරෝහේයෝ කොහොමද අපි කියන්නේ? ශිරෝහේයෝ අල්රල් කතන්දරේ තමයි යාළුවනේ. අපි දැන් මම මුලින්මුත් වීඩියෝ කීප එක පැහැදිලි කරා. ඔබ්ජෙක්ට් එකක්, ඒ කියන්නේ වාක්‍යයක කර්මය හඟවන්න, කර්ම පදයක් බව පෙන්වන්න අපි යම්කිසි පදයක අගට ල් රල් යොදා ගන්නවා. යම්කිසි කොරියානු නාම පදයක අග අකුර ව්‍යඤ්ජන අක්ෂරයක් නම්, පස්චිමයක් නම් අපි ල් යොදා ගන්නවා. එහෙම නැත්නම් සොරාකරය අසොරාක්ෂරයක් නම් අපි රල් යොදා ගන්නවා. උදාහරණ වලට ගියාට පස්සේ ඔයාලට මේක වඩාත් පැහැදිලි වේවි. එහෙනම් අපි උදාහරණ කීපයකට ගිහිල්ලා අද පාඩම වඩා පැහැදිලි කරගමු. එහෙනම් මුලින්ම මතක තියාගන්න වචනේ තමයි ශිරෝ හදා. ශිරෝ හදා කියන එකෙන් තමයි ශිරෝ හේයෝ හැදෙන්නේ. ඒ වගේම ශිරෝ හම්නිදා කියලත් අපිට මේක අම්නිදා සම්නිදා දාලා, අම්නිදා දාලා කියන්න පුළුවන්. ශිරෝ හම්නිදා කැමති නෑ කියලා. අපි මුලින්ම ගන්නවා වචනයක් කෝයානි. කෝයානි කියන්නේ පූසට. කොයානි කියනවා කොරියානු භාෂාවෙන් පූසන්ට. එතකොට මම පූසන්ට කැමති නැහැ, මම පූසන්ට කැමති නැහැ කියලා කොහොමද කියන්නේ? නානං කොයානිර කොයානි. බලන්න කොයානි කියන පදයේ අගාකුර ඉයන් අක්ෂරයක් නිසා අපි දානවා ර දෙකෙන් ර කියන ප්‍රත්‍ය. ඇයි අපි දැන් මේක කර්මය බව හඟවන්නට? නානං කොයානිර ශිරෝ හේයෝ. නනං කොයා නිරල් ශිරෝ හේයෝ. මම පූසන්ට කැමති නැහැ. නනං කොයා නිරල් ශිරෝ හේයෝ. අංක දෙවනි උදාහරණය අපි කියනවා කොරියානු භාෂාවෙන් ඉදිරියේ ඉන්න කෙනෙකුට නෝ කියන්න පුළුවන්. නනං නොරල් ශිරෝ හේයෝ. නනං නොරල් ශිරෝ හේයෝ. මම ඔයාට කැමති නැහැ. නනං නොරල් ශිරෝ හේයෝ. මම ඔයාට කැමති නැහැ. මොනවහරි කෑමකට අපි කැමති නැත්නම් අපි දන්නවා කොරියාවේ තියෙනවා, උදාහරණයකට මම ගන්න කිම්පප් කියන කෑම. එතකොට කිම්පප් කියන එකේ යාළුවනේ ගත්තාම ඒක පස්චිමයකින් අවසන් වෙලා තියෙන. එහෙනම් අපි එතෙන්ට යදනවා ල් කිම්පබල්. නනං කිම්පබල් ශිරෝ හේයෝ. නනං කිම්පබල් ශිරෝ හේයෝ. මම කිම්පප් වලට කැමති නැහැ. නනං කිම්පබල් ශිරෝ හේයෝ. ඒ වගේම අපි ගත්තොත් යාළුවනේ යම්පා. යම්පා කියන්නේ අල වලට, අරතාපල් වලට. මම අරතාපල් වලට කැමති නැහැ. නානං යම්පාරල් ශිරෝ හේයෝ. නානං යම්පාරල් ශිරෝ හේයෝ. මම අරතාපල් වලට කැමති නැහැ.
නනයම් පාරල් ශිරෝ හම්නිදා කියලත් කියන්න පුළුවන්. ඊට පස්ස අපි ගන්නවා ගොඩක් තියෙනෙක් ප්‍රශ්නයක් පාඩන් කරන්න කැමිතින්න හැනි ගොඩක් අය නනම් එතවට ක්‍රියාපදයක් ගත්තාම් පාඩන් කරනවා කියලකෙන කොම්බු හදා කියනෙක් ගත්තාම කොම්බු හදා කියන එකට අපි දානවා යාලුවනේ දා අයින් කරලා ගොත් දානවා කොම්බු හානන් ගොත් කොම්බු හානන් ගොත් පාඩන් කටයුතු කොම්බු හානන් ගොත් නනම් කොම්බු හානන් ගොත් ඒ අපි ගොත් කියන එක පස්චෙමයක් එනම් අපි එකට දානවා නනන් කොම්බුහානන් ගෝසල් සිරෝහේයෝ නනන් කොම්බුහානන් ගෝසල් සිරෝහේයෝ මම පාඩන් වැඩවලට කැමති නැහැ. නනන් කොම්බුහානන් ගෝසල් සිරෝහේයෝ සිරෝ හම්නිදා කියලත් යාලුවනේ මේ හැම දෙයක් ම හැම වාක්‍යයක් මවසන් කරන්න පුළුවන්. ඒවාගේම සිරෝහේ කියලා අපිට කෙලින්ම ප්‍රකාශ කරන්න පුළුවන් උත්තර දෙන්න පුළුවන් ඒක පම්මල් වෙනවා එතකොට ශිරෝ හේ කියලා අවසන් කරන්න පුළුවන් අවස්ථාව අනුව ඉදිරියේ ඉන්න පුද්ගලයා අනුව ඒ වගේම ඔබ ලියන්නද ලියන්නට නම් මේක යොදා ගන්න එක නිදා ශම් නිදා දාලා ශිරෝ හම් නිදා දාලා යොදන එක වඩාත් යෝග්‍යයි. ඒ වගේම කතනේට නම් ශිරෝ හේයෝ ශිරෝ හේ කියලා කියන්නට පුළුවන්. තව උදාහරණයකට ගත්තොත් එහෙම යුරි හදා කියනවා අපි උයනවාට කෑම සකස් කරනවාට උයනවාට තොර යුරි හදා කියන එක අපි හදනවා යුරි හානන් ගොත් යුරි හානන් ගොත් නනන් යුරි හානන් ගෝසල් සිරෝහේයෝ මම උයන්න කැමති නැහැ. නනන් යුරි හානන් ගෝසල් සිරෝහේයෝ මම උයන්න කැමති නැහැ. එහෙනම් යාළුවනේ තව අපි එක උදාහරණයකට යමු බලන්න. අපි ගන්නවා මෙවුන් මෙවුන් සික් මෙවුන් සික් කියන්නේ සැර ආහාර මෙවුන් මෙවුන් සික් උරි ඔමනිනන් උරි ඔමනිනන් අපේ අම්මා කියන එක උරි ඔමනිනන් මෙවුන් සිගල් මෙවුන් සිගල් ශිරෝ හසිම් නිදා කියලා අපිට කියන්න පුළුවන්. ගෞරවාන්විතව මොකද අපේ අම්මා කියන්නේ ගෞරව කළ යුතු පුද්ගලයෙක් ඒ නිසා අපි ඒක ශිරෝ හසිම් නිදා හරේ ශිරෝ හසේයෝ කියලා හරි අපි අවසන් කරන්නට ඕනේ. උරි ඔමෝනිනන් මෙවුන් සිගල් ශිරෝ හසේයෝ උරි ඔමෝනිනන් අපේ අම්මා නම් මෙවුන් සිගල් සැර ආහාර සැර කෑම වලට කැමති නැහැ ශිරෝ හසේයෝ තන් ශිරෝ හසිම් නිදා. එහෙමනම් යාළුවනේ අද පාඩම තුලින් මම ප්‍රකාශ කරන්නට උගන්වන්නට බලාපොරොත්තු වෙන යම් කිසි දෙයකට යම් කිසි ක්‍රියාවකට කොහොමද අපි කැමති නැති බව ප්‍රකාශ කරන්න කියලා මැද වචනේ නැත්තම් කර්මපදයට යාළුවනේ අපි ල් ර දානවා. කර්මපදේ පස්තිමයක් තියෙනවා ල්ද ස්වරයක් නම් ල්ද අපි යොදා ගන්නවා. අපි අකමැති බව ප්‍රකාශ කරන්න ගන්න වචනේ ශිරෝ හදා කියන ක්‍රියාපදයෙන් අපි හදාගත්තා ශිරෝ හේයෝ ශිරෝ හේයෝ. ඒ වගේම ගෞරව කළ යුතු පුද්ගලයෙක් නම් ශිරෝ හෂේයෝ කියලා අපි යොදා ගන්න පුළුවන්. ඒ වගේම ශිරෝ හම් නිදා ශිරෝ හෂිම් නිදා කියලා අපිට යොදා ගන්න පුළුවන්. බොහෝ විට කතනේදී නම් ශිරෝ හේයෝ කියන විදිහට කරුණාම ඉතින් ඒක ප්‍රමාණවත්. එහෙනම් යාළුවනේ මෙවැනිම අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සාම් සිගන් හේතෝ මන්නායෝ.